අපි දැන් බලමු පුංචි දූරව තරට කන්න පුළුවන් වගේම අපිට ස්නැක් එකක් විදියට කන්න පුළුවන් රසවත් කෑමක් හදන හැටි. ඒකට අවශ්‍ය වෙනවා හා මේ බත් කුයක් බත්. ඒකට ගොඩක් උදට හොඳයි බාස්මති හාල් ගන්නවා නම් වෙනත් තාල් එක ඒක හොඳ ටියක් බත් එක ටියක් හොඳට උයා ගන්න. ඒ වගේම අල අවශ්‍ය වෙනවා. අල මේ අල ටික ග්‍රේට් කරලා ගන්න ඕනේ. බිත්තර ගෙඩියක්, කහ, කහකුඩු, බෙල් පෙපර් රතු වලට අවශ්‍ය නම් කහ පාට ඒ වගේ ගන්න පුළුවන්. ලුණු, කරපිංචා, මිරිස් කුට්ටියක්, ගම්මිරිස් කුට්ටියක්, මේ සියලු දේවල් ඔබගේ කැමැත්ත පරිදි ගන්න පුළුවන්. ලුණු කුට්ටියක්. දැන් මේ බත් එකයි ගේට් කරගත්ත අල ටිකයි මම දැන් බ්ලෙන්ඩ් කරගන්නවා. බ්ලෙන්ඩ් කරලා අක්කලා මේ සියලු ද්‍රව්‍ය බිත්‍රිත් සමග හොඳින් කලවම් කරගන්න ඕන. මම මේක දැන් බ්ලෙන්ඩ් කරගෙන ආවා. බ්ලෙන්ඩ් කරලා මම ඒ තිබුණු සියලුම දේවල් මේකට කලවම් කරලා තියෙනවා. මට එක දෙයක් ඔයාලට කියන්න අමතකුණා. මේකට ඔයාලට මස් වර්ග ඕන එකක් පාවිච්චි කරලා එකතු කරගන්න පුළුවන්. එතකොට තවත් රසයි. මම මේකට බිත්තරයක් අද එකතු කරුවේ. මස් වර්ග තම්බලා පොඩි කරලා අරගෙන මේකට එකතු කරන්න. දැන් අපි බලමු මේක හදාගන්න කොහොමද කියලා. මේන් ටිකක් මෙහෙම විදිහට අරගෙන පොඩි දරුවෝ කොහොමත් ආසවේ මේක කන්න. ඒකෝ කෑම කන්න ටිකක් අදිමදි කරන නිසා මේ වගේ දෙයක් හදලා දුන්නොත් අපිට කයි. මේ විදිහට හදාගෙන ඊට පස්සේ වැඩි තෙල් ඕනෙත් නැහැ. මේක බතුයි අලයි හොඳට තැඹිලා තියෙන්නේ. තෙල් ටිකක් දාලා දෙපැත්ත බැදගත්තාම හොඳටම ඇති. දැන් අපි තෙල් රත් කරගත්ත එකට එන්න මෙහෙම කියලා සාලනේ සාලේ පැත්ත යට පැත්ත බැදෙද්දි උඩ පැත්ත අරම බැලන්න තියෙනවා. දැන් බෙදගත්තට පස්සේ මෙහෙමයි අපේ ස්නැක් එක තියෙන්නේ. මේ විදිහට ඔයාලට රසවත් සෝස් එකකින් කැමර ගන්න පුළුවන්. එහෙනම් මගේ වීඩියෝ එක බලලා ගොඩක් ස්තුතියි. හයි නම් වෙනවා.